මං අද වෙනස්ම දෙයක් ඕගලන් එක කතා කරන්න යන්නේ. හැබැයි කාලයක් තිස්සේ හිතුවා මේක හරි වැදගත් කියලා අපේ ආදරෙන් මම මේ කියන්නේ අපේ දූ දරුවන්ට. ඉතින් මේක ඉංග්‍රීසි පාඩමක් නම් නෙමෙයි. නමුත් හරි විශේෂ දෙයක්. මම හිතන්නේ ගොඩාක් අයට මේක දැනගත්තොත් දැනුමක් ඇති කරගත්තොත් හුඟක් වැදගත් වෙයි කියලා හිතලා හරිම ආදරෙන් තමයි මේක මං කියන්නේ. මේක වර්ධවල වටහා ගන්න එපා. ඉතින් දැන් ලංකාව කියන්නේ මල්ටි කල්චරල් රටක්නේ. අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග කියන ජාතීන් ගොඩාක් ඉන්නවා කියලා. එතකොට සමහරක් අය සිංහල කතා කරනවා. සමහරක් අය දෙමළ කතා කරනවා. ඉංග්‍රීසි කතා කරන්නේ හරිම සුළු කොටසක් විතරයි. ඒ කියන්නේ මදර් ටංග් එක මව් භාෂාව හැටියට. ඉතින් දැන් මව් භාෂාව හැටියට සිංහල කතා කරන අයයි මව් භාෂාව හැටියට දෙමළ කතා කරන අයයි ඔක්කොමලා තම තමන්ගේ භාෂාවලට ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා තමයි යොදලා තමයි කතා කරන්නේ. එදිනෙදා භාෂාවේදී ගොඩාක් අපි ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. ඒ වචන වැරදියට උච්චාරණය කෙරුවොත් ඒකේ තේරුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් මං කියන්නේ අපේ රටේ ශ්‍රී ලාංකික ළමයි හරිම දක්ෂයි. හරි දක්ෂ දරුවෝ අපිට ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් දුර යන්න තියෙනවා. ඉතින් මං විශේෂයෙන් තරුණ අම්මලා තාත්තලාට කියන්නේ තමන්ගේ පුංචි දූ දරුවෝ මේ වගේ වැරදි විදියට වචන උච්චාරණය කරනවා නම් අපි පුංචි කාලෙදිම හදාගන්න ඕන. සමහර වචන තියෙනවා ඒව පුංචි කාලේ හදාගත්තේ නැත්නම් ලොකු වුණාට පස්සේ හරි අමාරුයි ඒක හදාගන්න. ඉතින් ඒක නිසා හරියට කල්පනාවෙන් ඉන්න ඕනේ මේ වගේ වචන කොහොමද උච්චාරණය කරන්න කියලා. ඉතින් මම ආයෙත් කියන්නේ මම බොහොම ආදරෙන් කියන්නේ ඉංග්‍රීසි දන්නේ නැති කියලා ලැජ්ජ වෙන්නත් ඕනේ. ඉංග්‍රීසි වැරද්දුවයි කියලා hina වෙන්න ඕනත් නැහැ. ඇයි අපි hina වෙන්නේ? ඇයි අපි ලැජ්ජ වෙන්නේ? අපේ භාෂාව නෙවෙයි. අපි සිංහල වරද්දනවා නම් එහෙම නැත්නම් දෙමළ කතා කරන අය දෙමළ වරද්දනවා නම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. අනුන්ගේ භාෂාවක් වෙන කාගේ හරි භාෂාවක් අපි කතා කරන්න ගිහලා වැරදුනාට ඒක ප්‍රශ්නයක් නෑ. දැන් චීන භාෂාවේ වචනයක් වැරද්දුවයි කියලා අපිට hina වෙන්න ඕනේ නෑනේ. ඒ වගේ තමයි. දැන් මං ඉස්සෙල්ලාම කියන්න කැමති අපි ගොඩාක් වෙලාවට වරද්දන වචනයක් තමයි අපි ස්ටාර් කිව්වොත් ඉස්ටා කියලා කියන. ස්කූල්, ඉස්ටා, ඉස්ටෙප් කියලා තමයි කියන්නේ. ඉතින් ස්ටාර් කිව්වොත් එස් එකෙන් පටන් ගන්නවා නම් අපි අල් සයන්නෙන් තමයි කියන්නේ. ඒකට ඊයන්නක් දාන්න ඕනේ නැහැ. ඉස්ටා නෙමේ ස්ටා. හරි ලේසි ස්ටා. මොකද අපිට ලංකාවේ සිංහල වචන තියෙනවා ඒ වගේ කියනවා. දැන් අපි හිතමු ස්වරය කියලා. අන්න ඒ වගේ තමයි. ඒකට අල් සයන්න ස්වරය. ස්වරය කියන වගේ ස්ටා, ස්කූල්, ස්ටෙප් ඒ ඔක්කොම කියන්නේ ස් කියන සද්දේ. ඉතින් ගොඩාක් වෙලාවට ගොඩාක් දෙනෙක් වරද්දන එකක් තමයි ස්කූල්. ගොඩාක් වෙලාවට ඒවා දැන් මං කරුණා කළ කියනවන වචනයක් වැරද්දුවොත් මේක දැනගෙන කවුරුවත් ඉස්සරහ කාටවත් ලැජ්ජ වෙන විදියට මේව හදන්න යන්න එපා. එක්ක පෞද්ගලිකව කියන සමරකයි කියනවට කැමති නෑ. එහෙම වුණොත් මේ වීඩියෝ එක බලන්න කියලා ප්‍රයිවට් කියන්න. එහෙම නැතුව කාටවත් ලැජ්ජ වෙන විදියට නම් මේ වගේ දේවල් කරන්න එපා. ඌකලන්ගේ දැනුමට කියන්නේ හරිම ආදරෙන් මේක කියන්නේ විශේෂයෙන් මට ඕන පුංචි දරුවෝ ටික මේ වචන හදනවන. දැන් එලකියුෂන් එහෙම යනවා නම් ළමයි ඒවා හදා ගන්නවා. ඉතින් ගම්පලාත්වල ඉන්න ළමයිට මං හිතන්නේ මේක ගොඩාක් ප්‍රයෝජනවත්. ඊට අමතරව ලොකු අය ඉන්නවා ගොඩක් මේක කියන. ඉතින් ඒක හරි අමාරු වචනයක් නෙවෙයි. අපිට සිංහල භාෂාවේ ස්ථාවරය, ස්වරය ඒ වගේ වචන, ඒ කියන්නේ අල්සයන්ින් පටන් ගන්න වචන තියෙනවනේ අපිට. ඒ කියන්නේ මේක අපිට අමාරු වචනයක් නෙමෙයි. එතකොට අපිට කියන්න පුළුවන්. අපි කවුරුත් ස්ථාවරය, ඉස්වරය කියලා කියන්නේ නැහනේ. ස්වර කියනකොට ස්වර, ඉස්වර කියලා අපි කියන්නේ නැහනේ. ඉතින් අල්සයන් තියෙනවනම් අපේ සිංහල කතා කරන අයට හොඳට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් මේ ස්ටා කියලා. මේ තියෙන්නේ මං කියපු වචන තමයි ස්ටාර්ට්, ස්ටෙප්, ස්ටාර්. මේ බලන්නකෝ. එතකොට මේකට අයි එකක් නැති නිසා මේක ඉස් කියන්න ඕනේ නැහැ. ඉස් කියලා පටන් ගන්න ඉංග්‍රීසි වචනක් තියෙනවා. ඉස්තාන්බුල්,
ඉස්ලාම් ඊශ්‍රායල් ඒ වගේ වචන ලියනකොට IS එකත් එක්ක තමයි ලියන්නේ. එතකොට S එකෙන් විතරක් නෙමෙයි පටන් ගන්න. ඒකට ඉස්සරහින් I අකුරකුත් එනවා. ඒක නිසා තමයි අපි ඉස්තාන්බුල් කියලා කියන්නේ. එහෙම නැත්තම් ස්ටාර් වලට ස්ටාර් කිව්වොත් ඒක වැරදි. හරි ලේසි. මේක අමාරු නෑ පොඩ්ඩක්වත්. ලොකු අයටත් වැඩි හිටිය අයටත් චූටි දරුවන්ටත් මේක හරි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ස්ටාර්. දැන් ගොඩාක් අය වරද්දන වචනයක් තමයි බැච්. බැච් ඊළඟට බැජ්. දැන් බැච් කිව්වොත් බැච් කියන්නේ කණ්ඩායම. කාණ්ඩය වගේ එකක්. මේක තමයි බැච්. බැච් අල් ඡයන් බෑයන්නයි අල් ඡයන්නයි එන්නේ බැච් කිව්වම. එතකොට තමයි කණ්ඩායම. අපේ බැච් එකේ නම් මේ වචනේ තමයි කියන්න ඕන. බැච්. දැන් මේක බැජ්. බැජ් කියන්නේ ලාංඡනය. එතකොට බැජ් කියන්නේ ලාංඡනය. අපි ඉස්කෝලේදී කියන්නේ ස්කූල් බැජ් එක. ඊළඟට හවුස් බැජ් එක. අපි ගහන යුනිෆෝම් එකේ ඒවා බැජර්ස්. ඒවා ලාංඡන. එතකොට ගොඩාක් අය කියනවා මගේ කැම්පස් එකේ බැජ් එකේ හිටපු ළමයෙක් තමයි ඒ කියලා. ආයා අපේ බැජ් එකේ. එතන බැජ් කිව්වොත් ලාංඡනයනේ. ඒකට කියන්න ඕනේ බැච් කියලා. දැන් මේ වචනේ නම් හොඳට ඉංග්‍රීසි කතා කරන ගොඩාක් ඉංග්‍රීසි ඉගෙන ගත්ත ගොඩක් අය කියන වචනයක් තමයි. ඒක අපි සිංහලනේ අතින් අපි නුහුරු භාෂාවක් කතා කරන්නේ. ඒතකොට ඒක ඇත්තටම ඒක නිකන් වැරද්දක් කියලා දැනෙන්නේ නැති තරමටම අපි පුරුදු වෙලා ඒ වචනයට. ඒකයි ඇත්තටම හේතුව ඒකේ. ගොඩක් ඉංග්‍රීසි කතා කරන අයට උනත් මේ වචනේ වැරදියට අපි පාවිච්චි කළා ඒකට අපේ කන හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න බැච්. දැන් අපි උයනකොට කියනවා මේව බැචර්ස් වලට බදින්න කියලා. ඔක්කොම එක සැරේ චිකන් ටික ඔක්කොම එක සැරේ තෙලට දාන්න එපා. බැචර්ස් වලට බදින්න. 3-4ක් එකතු කරලා කාණ්ඩ වලට බදින්න කියලා කියනවා. දැන් යා මගේ ඉස්කෝලේ මේ මගේ නංගිගේ බැච් එකේ, එහෙම නැත්නම් යාගේ අක්කා මගේ බැච් එකේ. එතකොට බැච් අපේ කාණ්ඩේ, අපේ කාලේ හිටපු කෙනෙක් කියලා තමයි බැච් කියලා කියන්නේ. අහන්න හොඳට බැජ් කිව්වොතින් එකක්, බැච් කිව්වොතින් අල් ඡයන්න කියවෙන්නේ බැච්. ඉතින් ඒ දෙකත් වෙනස් කර මාරු කර ගන්න එපා. බැච් ඇන්ඩ් බැච්. තව වචනයක් තමයි zip කියන එක. zip අපේ ඇඳුමක එහෙම දාලා තියෙන zip තියෙන්නේ. ඒකට කියන්නේ zip කියලා. හැබැයි ඒකට අර zebra කියනකොට z එකෙන් තමයි zip. ඒකට ගොඩක් අය කියන ship කියලා. දැන් ship කියන්නේ නැවනේ. ship කියන්නේ නැවකට තමයි ship කියන්නේ. මේක තමයි zip. zip කියන්නේ මේ වගේ ඇඳුම් වලට ඔය අපේ අල්ලන මේ zip එක තමයි. ඒකට ship කිව්වොත් වැරදි. ship කියන්නේ නැව. ඊළඟ වචනේ seat. මේක seat. seat. seat කියන්නේ අසුන, ආසනය. seats. දැන් අපි ෆිල්ම් හෝල් එකකට ගියා, ඒකේ seats තිබුණේ නැහැ, බස් එකේ seat එකක් තිබුණේ නැහැ තමයි හරි වචනේ. නමුත් කියන්නේ sheet කියලා. බස් එකේ වාඩි වෙන්න sheet එකක් හම්බුණා. ද sheet කියන්නේ වෙන එකක්. අපි sheet, bed sheet. sheet කියන්නේ bed sheet, A4 sheet, එහෙම නැත්නම් asbestos sheet, ඒ වගේ එක තමයි sheet. හැබැයි අසුනකට, ආසනයකට අපි කියන්නේ seat කියලා. එතකොට දැන් අපි ඕක කිව්වොතින් මොනවා හරි වැරදි විදියකට ඒකේ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් කවදාවත් මීට පස්සේ ආසනයකට, අසුනකට sheet කියලා කියන්න එපා. නිවැරදි වචනේ තමයි seat. තවත් වචනයක් තමයි code එක කියලා. මේක ඇත්තටම ගොඩක් වෙලාවට ඔය paint කරන අය තමයි ගොඩක් වෙලාවට කියන්නේ මේ first code එක ගෑවා, second code එක ගෑවා කියන්නේ. දැන් code ඇහෙනවද? D සද්දයක්. code. මේක තමයි code. zip code,
පෝස්ටල් කෝඩ් බාකෝඩ් මොකක් හරි සංකේතයක් ඒකට කියන්නේ කෝඩ් කියන CODE කෝඩ් හැබැයි කෝට් කියන්නේ එහෙම නැත්නම් කෝට් කියන කෝඩ් කිව්වම කවුරුත් දන්න කෝට් කියන්නේ කබාය එහෙම නැත්නම් ආලේප කරනවා ගානවා කෝට් කරනවා කියලා දැන් අපි කෑම වෙනකොට කියනවා අපි දැන් ඉස්සෝ බදිනවා නම් ඉස්සෝ ටිකට හොඳට ලුණු ගම් මිරිස් දාලා හොඳට මැරිනේට් කරලා ඊට පස්සේ කියනවා මේ බැටර් එකෙන් කෝට් කරලා බදින්න කියලා කෝට් කරනවා කියන්නේ එක විදියට හැම තැනම මේ ගාලා මේ බැටර් එකේ දාලා ගන්නවට කියන්නේ කෝට් කරලා ගන්න කියලා ගාලා ගන්න කියන වගේ තමයි කෝට් කරනවා කියන්නේ එතකොට පළවෙනි කෝඩ් එක ගෑව දෙවෙනි කෝඩ් එක ගෑව කියන්න බෑ කෝට් එතකොට අල්ට් අයන්නක් එන්න ඕන කෝට් කෝට් කබායට කෝට් එක කියන්න පුළුවන් ආලේප කරනවට කෝට් එක කියන්න පුළුවන් කෝට් කරනවා කියලා කෝට් කරනවා එහෙම නැත්නම් කෝට් තවත් ගොඩාක් වරද්දන වචනයක් තමයි රවුන්ඩ් අබවුට් කියන්නේ රවුන්ඩ් අබවුට් කියන්නේ දන්නවනේ පාරවල් ගොඩාක් බෙදෙනකොට වටරවුම ඒකට කියන්නේ රවුන්ඩ් අබවුට් කියලා ගොඩාක් අය කියනවා රවුන්ඩ් අබවුට් කියලා රවුන්ඩ් අබවුට් නෙමේ රවුන්ඩ් අබවුට්තව ගොඩාක් වරද්දන වචනයක් තමයි thank thanks දැන් අපි thank you කියන එක shorten form කරලා තමයි අපි අනේ මොන හරි දුන්නම කියන thanks dear thanks අම්මා thanks නංගි කියලා එහෙම කියනවා එතකොට තව එකක් තියෙනවා අපිට දැන් අපේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් ඔන්න මට බත් පාසල ගෙනාවා කියමු එතකොට මට ඕනේ ඒ යාළුවගේ අම්මට thank you කියන්නේ කියලා කියන්න. එතකොට මං මගේ යාළුවාට කියනවා අනේ ඔයාගේ අම්මට මම thank කරා කියලා කියන්න. ඒ කියන්නේ මම ස්තුති කරා කියලා කියන්න තමයි මට ඕනේ. එතකොට මං කියනවා අනේ අම්මට කියන්න මං thank කරා කියලා හරි රසයි බත් එක කියලා එහෙම කියනවා. නමුත් ඒක වරද්දවලා ගොඩාක් වෙලාවට අපි මේක ඔය අපි ටෙලි නාට්‍ය බලනකොට ගොඩාක් වරද්දන වචනයක් තමයි. මේක කරුණාකරලා හදා ගන්න ඕන එක. කියනවා thanks කරා කියන්න. මම thanks කරා කියන්න කියලා කියනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. thanks කරා නෙමෙයි thank කරා. ගොඩාක් ටෙලි නාට්‍ය බලනකොට යනවා. දැන් ඔය ටෙලි නාට්‍ය වල වගේ මේ වගේ දේවල් යනකොට මිනිස්සු ඒව බලලා හිතන්නේ හරි කියලා. ඒක අහගත්තම අනිත් අයත් ඒ විදිහට කියනවා. ඒක නිසා කරුණාකරලා අදම අපි මේක වෙනස් කරගන්න ඕන එකක් තමයි. අමාරු වචනයක් නෙවෙයිනේ. දැන් මුහුණට මුහුණ හම්බෙච්ච වෙලාවකට උනත් කියනවා අනේ මට ඔයාට thanks කරන්න බැරි වුණා. මට අරක හම්බුණ හරි අර මොන හරි කරපු උදව්වකට මට thanks කරන්න බැරි වුණා ඔයාට කියලා. එහෙම නෙමෙයි. thank කරන්න බැරි වුණා. S එකක් එන්නෙම නැහැ. thank කරන්න බැරි වුණා කියලා තමයි කියන්න ඕනේ. දැන් තව ගොඩාක් වරද්දන වචනයක් තමයි hall hole කියන එක. වෙනසක් දැනුණාද ඔයගලන්ට? මගේ කටයන් දැන් අපි සිංහල භාෂාවේ තියෙන්නේ ඕ කියලා. ඕ කියලා වචනයක් නැහැ. ඒ ඉංග්‍රීසි කතා කරනකොට ගොඩක් වෙලාවට බලන්න අපි කට ගොඩක් වෙලාවට කට ඇරලා තමයි කතා කරන්නේ. හෝල් කියනකොට මම කට එච්චර ඇරලා නෙමෙයි කියන්නේ මම කට රවුම් කළා හෝල් දැන් උත්සව ශාලාවකට කියනවනම් ඕ සද්ද එන්නේ කට ලොකු කට ඇරලා හොඳට ඕ සද්ද තමයි එන්නේ එතකොට අපි කියන්නේ හෝල් කියලා නැත්නම් අපි කියන්නේ හෝල් කිව්වොත් කුහරය සිදුර ඒ වගේ තමයි හෝල් කියන්නේ ශාලාවක් නේ උත්සව ශාලාවක් හරි මොකක් නම් හෝල් කියලා කියන්නේ මම ඕගලන්ට කියන්න ඕන අපිට මෙහෙම ඩවුට්ෆුල් මොන හරි සැකසහිත වචනයක් තියෙනවා නම් අපිට මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා දැන් ඕගලන් මේ YouTube බලනවා කියන්නේ ඕගලන් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න දන්නවා එතකොට Google එකට ගිහිල්ලා ගහන්න ඕන how to pronounce කියලා ඔයාලා දන්නේ නැති වචනේ ගහන්න.
how to pronounce කියලා type කරාම එනවා කොහොමද මේ වචන උච්චාරණය කරන්න කියලා sounds YouTube පොඩි පොඩි clips එනවා එහෙම නැත්නම් Wikipedia එකේ සමහරක් වෙලාවට ඒකේ තේරුම ඒකේ යොදන විදිය ඒක උච්චාරණය කරන විදිය ඔක්කොම තියෙනවා ඉතින් ඔකලං internet පාවිච්චි කරන අය හැටියට අන්තර්ජාලයේ මේ YouTube එක බලන දන්නවා කියන්නේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දන්නවා. එතකොට ඒ වගේ කරන්න පුළුවන්. මීනින් එකක් බලන්න, තේරුමක් බලන්න උනත් දන්නේ නැති ඉංග්‍රීසි වචනයක අපිට වැරදි එකක් කියනවට වැඩිය හොඳයි හොයාගන්න එක. එතකොට meaning of කියලා වචනේ දාපු ගමන් ඒකේ මීනින් එක එනවා. ඒක යොදන විදිය ඒ වගේ විශේෂයෙන් කතා කරන්න ගිහිල්ලා වචනයක් හරියට වැරදෙනවයි කියලා සැක සහිත නම් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හිමින් සැරේ තනියෙන් ඉන්න වෙලාවක අර විදිහට how to pronounce කියලා වචනේ දැම්මනම් හොඳට ඒ වචනේ උච්චාරණය කරන විදිය අපිට දැනගන්න පුළුවන්. ඉතින් මං කරුණා කළ ඔයගලන්ට ආදරෙන් කියන්නේ මේක වර්ධවල තේරුම් ගන්න එපා. මොකද සමාජයේ මේ තියෙන මේ අපේ දරුවෝ අපේ ශ්‍රී ලාංකික දරුවෝ හරිය දක්ෂයි. ඉතින් පිට රටවල් වලට හරිය මෙහෙ තියෙන පින කම්පනීස් වලට හරිය ගියාම හරි විදියට ඉන්න ඕනේ. ඒකලන්ට හරි තැනක් එන්නේ එතකොට තමයි. ඉතින් වැරදි විදියට කියලා දැන් ෆොරින කෙනෙක් හිටියොත් ඒකලන්ට සීට් එකට ෂීට් කිව්වොත් ෂීට් එකට සීට් කිව්වොත් එමෙ නැත්නම් හෝල් එකට හෝල් කිව්වොත් ලොකු වෙනසක් වෙන්නේ ඒකේ තේරුමේ. ඒක නිසා ඒව හදාගන්න බොහොම ආදරෙන් කිව්වේ. ඉතින් මං හිතනවා ඔයගලන් මේවා ආදරෙන් පිළිගනි කියලා. වීඩියෝ එක ටිකක් දිග වුණත් මේක හරි අත්‍යවශ්‍යයි. ඒක නිසා මං හිතනවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. විශේෂයෙන් චූටි දරුවන්ට පුංචි කාලෙම මේ වැරදි හදන්න ඒක ඉස්සරහට කරන්න යන්න එපා. සදැන් ඔය හෝල් වගේ කියන ඒවා ඉස් වගේ කියන ඒවා පුංචි කාලේ පුරුදු වුණොත් ලොකු වුණාට පස්සේ හරි අමාරුයි මේක හදාගන්න. අපිත් පොඩි කාලේ අපිත් දන්නේ. ඉතින් අපිත් සිංහල ගෙදර කතා කරේ මගේ අම්මා ගොඩාක් දේවල් අපේ ඒ වගේ භාෂාවේ දේවල් හැදුවා. ඒක නිසා අපි ඒව ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් ඔයාලටත් බාරයි ඒක පුංචි දරුවෝ ගැන බලන්න. එහෙනම් මේ වගේ විශේෂ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන්න මං අනුමතයි.